ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත රට පාලනය කරන්න බැරි නම් කරන්න පුළුවන් අයට බාර දී ගෙදර යන්න විපක්ෂ නායක සජිත් කියයි භාණ්ඩ මිල වැඩි කරන්න අපිත් කැමති නැහැ මන්ත්‍රී සාගර කියයි මෙරට පාසල් ඇරඹීම ගැන යුනිසෙෆ් පැහැදිලි කරයි දැන් දේශීය පුවත් රට පාලනය කරන්න බැරි නම් එය කරන්න හැකි අයට බාර දී ගෙදර යන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට පවසනවා ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති වැඩසටහනකදී දැනගන්න ලැබිලා තිබෙනවා ජනතාවට දරා ගන්නට බැරි විදිහට ගෑස් මිල වැඩි වෙලා කිරිපිටි මිල වැඩි වෙලා සිමෙන්ති මිල වැඩි වෙලා ඒ නිසාම ජනතාවගේ කරපිට ඉමහත් ජීවන බරක් පැටවෙන තත්ත්වයක් අද නිර්මාණය වෙනවා දැන් ජනතාවට කුස්ම ගන්න විදිහක් නැහැ ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ ඇත්ත වශයෙන්ම රට තුල ක්‍රියාත්මක වෙන අදක්ෂ ආර්ථික පරිපාලනය තුල තමයි මේ මහා ඛේදවාචකය අපිට මූණ දෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ දැන් ජනතාවට අත්පත් වී තිබෙන ඉරණම දිහා බලනකොට ඇත්ත වශයෙන්ම මේ රජයට ආර්ථිකය පාලනය කිරීමේ කිසිම වැඩපිළිවෙලක් නැහැ කිසිම සැලැස්මක් නැහැ අපට කියන්නට තිබෙන්නේ රට පාලනය කරන්න බැරි නම් රටේ ජනතාවට සහන දෙන්නට බැරි නම් පුළුවන් කණ්ඩායමකට බාර දීලා දෙයියන්ගේ නාමයට කරුණා කරලා ඉවත් වෙන්න මිල වැඩි කරනවට අපිත් කැමති නැහැ මන්ත්‍රී සාගර පවසනවා ආණ්ඩුව මැරිලා මන්ත්‍රී කිරියල්ල ප්‍රකාශ කළා ආණ්ඩුව පඹයාගේ ගානට වැටිලා මන්ත්‍රී විජිත හේරත් පවසනවා මේ භාණ්ඩ මිල ඉහළ දැමීම පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසෙන කතා වෙළඳපොළ ආර්ථිකය තුලින් මිල පාලනයක් කරන්න පුළුවන් වෙළඳපොළට පපරයි මාකටි ක්‍රම කියන්නේ ඒකනේ මේකට අබුදාන නිලධාරීන් දාලා මේ බඩු මිල පාලනය කරන්න බෑ මේක වෙළඳපොළ තීරණය කරන්න ඕන අපේ ජීවන වීදම් කොමිටිය නිතර රැස්ුණා හාල් මිල වැඩි නම් අපි වහාම හාල් ඕඩර් කරනවා රටින් ඒතකොට වෙළඳ මොකද කරන්නේ මිල අඩු කරනවා අද මිල පාලනයක් නැහැ මිනිස්සුන්ට ජීවත් වෙන මාර්ගයක් නැහැ ආණ්ඩුව මැරිලා දැන් ඉතින් දාන දෙන්න විතරයි තියෙන්නේ භාණ්ඩවල මිල වැඩිවීම කියන එක අපි කැමති දෙයක් නෙමෙයි නමුත් අපි හැමෝම පිළිගන්න ඕන සත්‍යයක් තියෙනවා ඒක තමයි මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක මේ ලෝකයේ භාණ්ඩ මිල බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා නිෂ්පාදනයේ අඩුවීමක් සමග වැඩි මිලට භාණ්ඩ ගෙන්නලා අඩු මිලට විකුණන්න කිසිම ව්‍යාපාරිකයෙක් කැමති වෙන්නේ නැහැ ඉතින් එහෙම වුණොත් වෙන්නේ මේ බඩුවල හිඟයක් ඇති වෙන එක ඉතින් ඒ හින්දා රජයක් හැටියට අපිට මේ තීරණය ගන්න වෙලා තියෙනවා නෙළුම් පොහට්ටුවට වැඳගෙන ගිය ජනතාවාද ඒ අයගේ අම්ම මුත්ත මතක් කරන තත්ත්වර තමයි පත් වෙලා තියෙන්නේ අපිට පේනවා දැන් හොඳ කල උදා වෙලා තියෙන්නේ අවසාන වාරයේ බව ඒගොල්ලෝ දන්නවා ඒ නිසා ඒ මායාවක් දාන්න පුළුවන් අන්න අපි පැකේජ් එකකින් මිල අඩු කරා දැන් සංචාරක වෙනවා අපේ රටේ ආර්ථිකය හොඳයි කියලා බඩු මිල අඩු කිරීමේ උවමනාවකින් දැන් මේ ටික වැඩි කරාද කියලා ශක්කයක් තියෙනවා මොකද හේතුව ඉදිරි මැතිවරණ සමයේදී දුප්පත් මිනිස්සුන් ගෙවල් වලට කුකුල් පැටව හරි මේගොල්ලෝ දෙනවා සොයන රැකියා කරන්න කියලා ඉවරලා ඡන්ද ගන්න මේ ලෝකයේ පවතින ප්‍රායෝගික යථාර්ථයන් පිළිබඳ අබමල් රේණුකවත් අවබෝධයක් නැති අය අහනවා ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙනකොට ලංකාවෙත් මිල වැඩි වෙනවා නම් ලෝක වෙළඳපොලේ මිල අඩු වෙනකොට ලංකාවෙත් මිල අඩු වෙනවා නම් ලංකාවට ආණ්ඩුවක් තිබිල මොකටද කියලා ආණ්ඩු තිබෙන්නේ රටක ජනතාවට දරාගත නොහැකි ජීවන වියදමක් එන විට රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ක්‍රමවේද තුලින් උද්ධමනය පාලනය කරන්න තමයි ආණ්ඩුවක් ඉන්නේ ආණ්ඩුවකට ලෝකේ ඕනෑම රටක පාලනය කළ හැකියා පාලනය කළ නොහැකි කියලා සාධක දෙකක් තියෙනවා පාලනය කළ නොහැකි සාධක ආණ්ඩුව කාගේ තිබුණත් පාලනය කරන්න බෑ මේ වැඩි වෙන ජීවන වියදම පවුලකට මාසයකට කොච්චර වෙනවද රුපියල් 500ක් 1000ක් නෙමෙයි පවුලකට මේ වැඩි වෙන ජීවන වියදම 90 රුපියල් 10000ක්වත් අඩුම ගානේ මේ වැඩි කිරීම හරහා දරන්න සිදු වෙනවා මේක ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක් මුදලාල්ලාගේ පාලනයක් ඇති කරන්න ආණ්ඩුවක් වරද රට පාලනය කරන්නේ ජනාධිපතිවරයවත් අගමැතිවරයවත් නෙවෙයි රට පාලනය කරන්නේ කූට ව්‍යාපාරිකයන් සමාගම් මුදලාල්ලා අපි සියලු දෙනාම දන්නවා රටේ දේශීය ආදායම හා විදේශීය ආදායම විශාල ලෙස කඩාවැටලා තිබෙනවා වැට් බද්දෙන් තමයි රජයට විශාලතම ආදායම ලැබෙන්නේ එවගේම රේගුව ආනයන සීමා නිසා රේගුවෙන් භාණ්ඩාගාරයට ලැබෙන ආදායම කඩාවැටෙන තුන්වන ප්‍රධාන ආදායම් මාර්ගය තමයි සුරාබඳු දෙපාර්තමේන්තුව ඒකත් කඩාවැටෙන
ජනාධිපතිවරයාගේ පාලනය ආණ්ඩුවේ පාලනයෙන් තොරව තමයි දැන් සියලු දේවල් සිද්ධ වෙන්නේ සියල්ල තීරණය වෙන්නේ මේක හරියට අර කුඹුර රකින්න ඉන්න පඹය ගහලා තිනවනේ හැබැයි සත්තු එනවා මේ වත්තේ තියෙන පළදාව කන්න සත්තු ඇවිල්ලා පඹයව බියවද්දලා පළදාව කාලා යනවා වගේ වැඩක් අද ඒ තත්ත්වෙටපත් වෙලා තියෙන කොම්පැනිකාරෝ ඇවිල්ලා මිල තීරණය කරනවා ඉතින් ආණ්ඩුව අර පඹයගේ තත්ත්වෙට ගහනට වැටලා තියෙන ඇඟෙන් කටින් කොච්චර කයිවරු ගැහුවත් කුෂ්කර්ම ඇමති වෙළඳ ඇමති අද ඒගොල්ලන්ගේ රාජකාරියක් නෑ ඉතින් වෙළඳ ඇමති මිල තීරණය කරන්නේ නැත්තම් මිල පාලනය කරන්නේ නැත්තම් වෙළඳ ඇමතිගේ භූමිකාව මොකද්ද රුපියල පාලනය කරන්න බැරි නම් මුදල් ඇමතිට මුදල් ඇමතිගේ භූමිකාව මොකද්ද භාණ්ඩ මිල අහස උසට ඉහළ නගමින් පවතින මොහොතක ජනතාවගේ කර්මතට තවත් බරක් පැටවෙන ලකුණු දැන් පහළ වෙමින් පවතිනවා කාණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා රජින් ඉල්ලා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් පවතින බවයි මිල ඉහළ නොදමා එය දරාගෙන සිටීමට රජයේ උත්සාහ කළද ඕනවට වඩා බර උස්සන්න කියොත් කොන්ද කැඩෙන්න ඉඩ ඇති බවයි විශේෂ භාර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ අද වෙනකොට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක පාඩුවක් संस्था लबन डीजल वलिंग रुपयाल तीसाय मे अगोस्तु मासे तीसपिंदेनकोट रुपयाल बिलियन हत्या पाड़वा अभी लबन खनिज संस्थाव मे वगे अवस्थावगति सिधुकल प्रधान कारण तमय इंधन मिल इहलमीव मे संबंधे मगे अवधान यम कर विशेषम अभी अद दवसे मे मिल वेडिकीम सिधुकर नव मसकट पास नस दिखकर पास वसर कट पास मे सीएल सीएल සාමාන්‍ය මහ ජනතාව කරගහන්න සිද්ධ වෙනවා. අපි මේ මාසෙත් මිල පදනම් කරන් තමයි ජූනි 11 මිල වැඩි කරේ. බරපතල මිල ඉහළ යෑම. මෑත ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම මිල වැඩි වෙලා තියෙන අපි ඉතින් පුළුවන් තරම් දරාගෙන ඉන්නවා. අර ඕනට වඩා බර උස්සන්න කියම කොන්ද කැඩෙන්න ඉඩ දිනවනේ. එතකොට ඉතින් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය අවධානය යොමු කරලා අමාත්‍ය ආණ්ඩුවට පුළුවන් යම් සහනයක් දෙන්න. ඒ ආණ්ඩුවේ සහනය දුන්නොත් මිල වැඩි කිරීමක් කරන්න වෙන්නේ නැහැ. ඒක අමාත්‍ය මණ්ඩලේ සාකච්ඡා කරලා බලනවා. අපේ හැංගිවරා වැඩ නැහැ කෙලින්ම සභාපතිතුමා රට ඉදිරියේම ඉල්ලීම කරා ආණ්ඩුව අද ඉන්නේ අතිශයින්ම මූල්‍ය දුෂ්කරතාවයක අපේ ආදායම් මාර්ග ඔක්කොම ඇහිරිලායි තියෙන්නේ දිගු කාලීන විසඳුම් අපි ඒවා ක්‍රියාත්මක කරමින් ඉන්නවා ලංකා තුල තෙල් පිරිපාදුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් ශක්්‍යතා අධ්‍යයනයේ අපි මේ මාසේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා රට ගොඩ ගැනීමට තියෙන එකම මඟ විදියට අපි දකින තෙල් සහ ගෑස් සම්පත ගොඩ ගැනීමට අවශ්‍ය නීති රාමු 6 වෙනිදා පාර්ලිමේන්තුව සම්මත කරගත්ත අපේ ප්‍රාර්ථනාව නම් මිල අඩු වේවා කියලා ප්‍රාර්ථනා කරු පමණින්ම ඒක සිද්ධ වෙනව නම් මොනවා කරන්න බැරිද අද හෙට මිල වැඩිවීමක් වෙන්නේ නැහැ කියලා බය නැතුව කියන්න පුළුවන් අද පොලිමේදී තෙල් ගහලා වැඩක් නැහැ අද හෙට නම් මිල වැඩිවීමක් ඒ සාතිකය මන් දෙනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලටද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා මට ඉන්දියාවට තෙල් ටැංකි දෙන්න දෙයක් නැහැ 2003 පෙබරවාරි 7 වෙනිදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් තෙල් ටැංකි 99 ම ඉන්දියාවට දීලා ඉවරයි. ඒ ගිවිසුම දැක ගන්න ඕන නම් www.udayagammanpila.com කියන වෙබ් අඩවියට මම ඇතුළත් කරලා තියෙනවා. මම උත්සාහ කරන්නේ දැනට ඉන්දියාවට ලබා දීලා තියෙන තෙල් ටැංකි ටික ආපසු අපිට ලබා ගන්න. ඉදිරියේදී ඉන්ධන මිල වැඩි වුවහොත් බස් ගාස්තු සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැහැදිලි කළා. අනිවාර්යයෙන්ම ඉන්ධන මිල ඉහළ ගියොත් යම් බරපතල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා බස් හිමියන් හැටියට. නමුත් මේ වෙනකොට එහෙම තත්වයක් නැහැ. එහෙම අවදානමක් දැනට ඇත්තේ නැහැ. නිසා අපි බස් ගාස්තු වැඩි කරන්න අදහසක් නැහැ. ඩීසල් මිල වැඩි කරන්න අදහසකුත් නැහැ. ඊට වැඩිය ලේසි ඩීසල් මිලේ පාඩුව ආණ්ඩුව දරාගෙන බස් ගාස්තු වැඩි නොකර ඉන්නක ඊට වැඩිය ප්‍රායෝගිකයි. බැරි වෙලා හරි මොකුණොත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරුවා දැනට වෙණි ප්‍රශ්නයක් උද්ගත වෙන්නේ නැහැ. කොරෝනා වසංගතයේ හැමුවේ පීඩාවට පත්ව ඇති දුෂ්කර ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් යුනිසෙෆ් සංවිධානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධීකරණයෙන් පැවැතුණා. ඒ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී නැගිනීර පළාතේ සහ වතුකරේ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනුවෙන් වසංගතයේ හමුවේ පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි මෙම වැඩසටහනේ අරමුණ වී ඇත්තේ. රාජ්‍ය අමාත්‍ය ව්‍යාලේන්ද්‍රන් සතාසිව මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම යුනිසෙෆ් ආයතනයේද මේ සඳහා දායකත්වය ලබා දෙනවා. The children have lost the most during this pandemic in terms of education. So they are the ones who need to go back most urgently. They don't have access to internet that children can get back to school under safe conditions. So very much looking forward to having the children go back to school progressively. අධ්‍යාපන අමාත්‍යවරයා බිය නොවී ලබන 21 වනදා පාසල් ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. පාසල් ආරම්භ කිරීම ආණ්ඩුවේ වගකීම බවත්
එසේ කිරීමට අපෝසත් වීම රජයේ දුර්වලතාවය බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය නරහින්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටුවා. ඒ පාසල් ආරම්භ කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමටයි. ඇත්තෙන් මැදිහත්කරුවෙකු වශයෙන් මම නැහැත්ටි හැම වෙලේම උදව් කරන්න. මේවා අපි කියනකොට අපිට කියන ආණ්ඩුවට කඩේ යනවා කියලා. අපි ආණ්ඩුව කඩේ යන જાතිය නැමේ. අපි ආණ්ඩුව හැදුවා. ඒ වගේම තමයි ආණ්ඩුව වැඩිමහල් ගනන කෙනෙමඩ ගන්නත් අපට අයිතියක් තිබෙනවා. ඒක මේ කඩේ යෑමක් නෙමෙයි. මෙතෙන්දී අපි මේ මැදිහත් වෙන්නේ මොකක් කාරණාද මේ දරුවෝ ගැන. මේක ගුරුවරු කල්පනා කරන්න ඕන දෙයක් කියන එකයි මම කියන්නේ. අධ්‍යාපන ඇමතිතුමාට කියන්නේ බය නැතුව ඉස්කෝල පටන් ගන්න. එක්කෙනෙක්වත් පටන් ගන්න ඕන නැතුව ගුරුවරු එනවා. ඒක ආණ්ඩුවේ වැඩක්. එහෙම නැත්නම් ආණ්ඩුවේ දුර්වලතාවයක් එතන තියෙන්නේ. ගුරුවරු විදුහල්පතිවරු 21 වෙනිදාට පාසල් ආරම්භ කිරීමට කටයුතු කරනවා. විවිධ බලපෑම් තර්ජන තියෙනවා. හැම ගුරුවරයෙකුටම විදුහල්පතිවරයෙකුටම කියන්න තියෙන්නේ බලපෑම් වලට තර්ජන වලට බය දරුවෝ ප්‍රාණපේට අරගන්න කාටවත් ඉඩ තියන්න එපා. 21 පාසල් ආරම්භ කළාම ගිහිල්ලා ඉස්කෝල වල වැඩකරනද අයිතිවාසිකම් කියන එක දිනා ගන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍යවරයා හමු වී තිබෙනවා. ඒ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය Facebook ගිණුමේද පළ කර තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති පළ කළ අදහස්. කවුරුන් නෝ මැදිහත් වෙනවා නම් අපිට කියන්න දෙන්නේ බොහොමත්ම ස්තුතියි. සුබෝධනී මත පදනම් වාර්තාව මත පදනම්ව යෝජිත වැටුප් වැඩිවීම එකවර ලබා දෙන්න. ඒ සම්බන්ධයෙන් අද හවස තිබෙනවා කැබිනට් මණ්ඩලයේ දී කැබිනට් මණ්ඩලයේ තීරණය කරයි කියලා අපි හිතනවා. අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පියවර හතරකින් දෙන්න යන්නේ. අපි මේක එක පියවරකින් දෙන්න කියලා අපි කියන්නේ. 1200 ගානකින් ගෑස් වැඩිලා තියෙන. අපිට මේ ආණ්ඩුව කියන යෝජනාව ක්‍රියාත්මක කළොත් අම්බෙන්නේ 935යි. ඊටත් වඩා වැඩි මුදලක් යනවා ගෑස් වලට. ඒ අපි සමග සාකච්ඡා කර හෝ නොකර මේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව මේ ආණ්ඩුව 21 වෙනිදා පාසල් විවෘත කරන්නේ නම් අපි එහිදී දැඩි ක්‍රියාමාර්ගයට පි ගුරු වර්ජනයේ හේතුවෙන් දරුවන්ට ඉගෙනීමේ මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බව පවසමින් මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ දෙදරුපියෙක් අද මානව හිමිකම් කොමිසම් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරී සංසදය අද සෞඛ්‍ය අමාත්‍යවරයා මුණ ගැසෙයි සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. අපි උත්සාහ කරනවා මේ වෛද්‍ය මාෆියාව විනාශ කරන්න. ඒ උත්සාහයට අපිට තියෙන ප්‍රධාන බාධකයක් තමයි මේ රජය. ඒ හුරතල් කිරීම නතර කරවදාට මේ රටේ අවසාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිලාභ බිලියන 300ක් වසරකට වෙන් කරලා කරන වියදම වියදමේ ප්‍රතිලාභය ලැබෙන්නේ මේ රටේ ඉන්න දුප්පත්ම මිනිස්යාට. ඒ මිනිස්යාට ඒ දේ ලැබෙන්නේ අනිවාර්යයෙන්ම මේ සංස්කෘතිය වෙනස් කරපු දවසට. රසායනික පොහොර ඉල්ලා රට පුරා ගොවි ජනතාව මේ වන විට දිගින් දිගටම උද්ඝෝෂණ සංවිධානය කරමින් සිටිනවා. ඊයේ දිනේදීත් ගොවීන් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ මෙලෙස සංවිධානය කර තිබුණා. ජීවන වියදම පිළිබඳ සමාජයේ වැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක තවමත් අපේ සමාජයෙන් බැහැර වී නොමැති මාතෘකාවක් තමයි පොහොර. පොහොර හිඟය දැන් රටේ සෑම කෘෂි නිෂ්පාදනයකටම බලපෑම් ඇති කරලා. හිඟුරුගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හතමුණ වෙළයායේද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. සමගී ජනබලවේගය සංවිධානය කරන උද්ඝෝෂණ මාලාවට සමගාමීවයි මේ සංවිධානය කර තිබුණේ. මුළු රටටම වත සබයන අපේ ගොවියාට පොහොර නැතුව පාලකයෝ දැම්මාමඟට වෙල්යායම පාලු වෙලා මොකද මින් අනේ පොහොර නැතුව වතුර දීලා පලක් නැන් අනේ මේ ටික ඔබ නහන්න යසමටම කියන්න මේ වගේ පාලකයෝ නම් අනුරාධපුර රළපනාවේ ගොවි මහතුන්ද පොහොර ගැටලුවට විසඳුම් මිල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. මේවා රතු ලුණු නෙවෙයි, මේවා බී ලුණු. මේ ලුණු ගොවිතැනේ ඉන්න කට්ටිය මේවට කියනවා නමක් මෝටාර් කියලා. දැන් මේ මෝටාර් වෙලා තියන්නේ අයියේ ආණ්ඩුව කරපු පක්කඩි වැඩ හින්දා. ආවගෙන් මීයගෙන් ඌරගෙන් වඳුරගෙන් රිලවගෙන් අලින්ගෙන් බේරලා අපි මේවා ගේන්නේ කොහොමද කියලා උන් දන්නවද? උන්ට තේරෙනවද දුක්?
අපි කොහොමද ජීවත් වෙන්නේ කරන්න දෙයක් නැහැ මහත්තයා ඉතින් අපිට වාකාලා මැරෙන්න තමයි වෙන්නේ මැදිරිගිරිය කවුඩුළු වැව ඒකාබද්ධ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි මහතුන් මහකන්නයට අවශ්‍ය පුහුර ඉල්ලමින් උද්ඝෝෂණේ නිරත වුණේ මේ අයුරින් ඒ පොර ටික ලබා දීලා මේ රටේ ජනතාවගේ බඩ පිරෙන්න බට්ටික ගන්න රටෙන් හාල් නිෂ්පාදනය කරන්න කන්න කපලා ඉවර කරගෙන වැටිච්චි ගොයේ මේ ගොයම් පැල තමයි මේ තියෙන්නේ ඒකට සාපේක්ෂව වල් පැලෑටි තමයි මේ තියෙන්නේ වගබින් පිළියල කර ඇතත් වගබ සිදු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන ගලින් බින්දුණු වැව ගොවින්ද සිය ගැටලු සම්බන්ධයෙන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා මාස් කණ්ඩේ සඳහා අපේ ගොවි ජනතාව වැඩ කටයුතු සූදානම් වෙලා තියෙනවා ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ ගොවියට අද වගා කිරීම සඳහා පොහොර ටික යෙදෙවුම් නැතිකම නිසාවෙන් ගොවියා අතරමං කාබනික පොහොර සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අලකලේ මෙවන් අදහසක් ඕන පරීක්ෂණාගාරයක කරන පරීක්ෂණ 100%ක් සාර්ථක වෙලා නැහැ මේ වගේ දේවල් වලදී මේ වගේ යම් අසාර්ථක වීම් අඩුපාඩු වෙනවනම් අපි ඒ වෙලාවට මුහුණ දෙන්න ඕන දැඩි තීන්දුවකින් ජනාධිපතිතුමා බලාපොරොත්තුවක් නැහැ සම්පූර්ණ මේක අකුල ගන්න කටයුතු කරන්නේ නැතුව මේක අධීර විදියට ක්‍රියාත්මක කළා ඉතමත් පරිසර හිතකාමී රටක් නිර්මාණය කරන්න අවශ්‍ය පියවර ගන්නවයි කියන එකත් සඳහන් කරන්න කැමතියි දැන් අධිකරණයෙන් වාර්තා ඌපුවත් කිහිපයක් තමන්ව අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අවසර ලබා දුන්නා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15ක පමණ වටිනාකමකින් යුත් බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසයේ කඩකලයේ චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් මාස 25 වනදා යලි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. ඇතැම් කූට මිනිසුන් මුදල් හම්බ කිරීමට විවිධ වංචා විවිධාකාරයෙන් සිදු කරනවා. සාමාන්‍ය මුදල් වංචාකරණයෙන් බැහැරව විනස්ම ආකාරයෙන් රුපියල් බිලියන 3000ක පමණ වංචාවකට අත ගැසූ පිරිසකට වැඩ වැරදුනා. ඒ පොලිසිය මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවීම නිසායි. විදේශීය රටක පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා රුපියල් කෝටි 30000ක් වටිනා අකුණු සන්නායකයක් මිලට ගැනීම සඳහා ජනතාවගෙන් මුදල් වංචා කළ පුද්ගලයින් 9 දෙනෙකු මෙලෙස පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරුවන් විසින් ඔවුන්ගේ ජංගම දුරකථනවල තිබූ අකුණු සන්නායකයක් මෙම පුද්ගලයන්ට පෙන්වමින් එය දිවයිනේ යම් ස්ථානයක තිබෙන බව පවසමින් එය මිලදී ගැනීම සඳහා මුදල් අවශ්‍ය බවත් එය දැනටම යුක්රේන් රාජ්‍යයේ ගනුදෙනුකරුවන්ට විකිණීමට සූදානම් කර තිබෙන බවත් මේ වන විට එම විදේශීය ගනුදෙනුකරුවන් රුපියල් කෝටි 30000කට මෙම අකුණු සන්නායකය මිලදී ගැනීමට එකඟ වී තිබෙන බවටත් ඔවුන් විසින් පවසා තිබෙනවා. ප්‍රථමයෙන්ම මෙම අකුණු සන්නායකය මිලදී ගැනීම සඳහා රුපියල් 520000 බැගින් එක් පුද්ගලයෙකුගෙන් මුදල් අවශ්‍ය බවත් ඒ වගේම රුපියල් 520000 ගෙවන පුද්ගලයෙකුට මෙම අකුණු සන්නායකය විදේශයකට අලෙවි කිරීමෙන් පසු රුපියල් කෝටි 100ක් ප්‍රතිලාභ ලෙස ලබා දෙන බවටත් මොවුන් වංචා සහගත ලෙස පවසා තිබෙනවා. ව්‍යාජ නීතිඥයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ලිපි ලේඛන සකස් කර මෙසේ රුපියල් 520000 ගෙවනු ලබන පුද්ගලයන් සමග ගිවිසුමකට එළඹෙනවා. ඉන්පසු මෙම මුදල් වංචා සහගත ලෙස එම පුද්ගලයන්ගෙන් ලබා ගැනීම මෙම සැකකරුවන්ගේ අරමුණ වී තිබුණා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටිය. උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට මැතිවරණ කොමිසමේ හිටපු සමාජිකව ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර තිබෙනවා. ඒ මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේදී උරුම දුන්නා. ගම්පහ ප්‍රදේශයේ නිවසක ගිනි අවියක් ඇති බවට ලද බුද්ධි තර්තුරකට අනුව පැටලීමකදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයයි. ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගම අභියලක්ෂ 2ක වටිනාකමකින් යුතු ඔක්සිමීටර් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත බාර දුන්නා. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල මහතා වෙතයි. ඉන්දිය දීවරින්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන ලෙසට ඉල්ලමින් යාපනයේ දීවර ජනතාව විරෝධතාවයක නිරත වුණා. ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි.
රූපවාහිනී නාලිකාවක පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහනක් සඳහා අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍ර ඇතුළු විද්‍යුත් උපකරණ විශාල ප්‍රමාණයක් රැගෙන විත් තිබූ කන්ටේනර් රථයක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා. සුඛෝපභෝගී රථය කන්ටේනරයේ ගැටුණු සැනින් විශාල ගින්නක් අටගෙන ඇති අතර එම ගින්නෙන් සුඛෝපභෝගී මෝටර් රථය සහ කන්ටේනර් රථය මුළුමුළින්ම විනාශයට ලක් වුණා. අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.